සඳසාවි. අනේ මට බෑ බං. අනිත් එක ඔය දැදි මට ආදරේ නෑ. මොකටද අපි ඔච්චර සවුත් වෙන්නේ? ඈ? උඹ ගිහිල්ලා චැට් එක දාගෙන ඇඩ් එක හදාගෙන වරෙන් ඔබ එහෙමයි නේද? ඔබ අපේ ගෙදර ඉන්නෙත් නැද්ද? නෑ නෑ එහෙම හවුලක් නෑ මං උඹලගේ ගෙදර එනවා. නමුත් මචං මං ඔය සඳසාවි පස්සෙන් යන්නේ. ඒ කියන්නේ දැන් චමත්කාරටත් සඳසාවි කෙනෙක් ඉන්නවා. ඔය ඇටි කොහෙද බං සඳසාවිය ඉන්නේ? ඈ අනිත් එක එක හඳයි නේ බං තියෙන්නේ. ඔය ඔය ටයිටල් එක උඹම ක්‍රියේට් කරගත්ත එකක් නේ ආ ඒ නිසා ඔරිජිනල් සංසාවි උඹ තියාගෙන මං වෙන ටයිටල් එකක් නිර්මාණය කරගෙන ආ උඹ ඉස්සරහට එන්න ඕකේ ඕකේ එනම් මං ගියා අපිනි මහත්තය වැරද්ද කළේ මොකද්ද වැරද්ද? වැරද්ද කියන්නේ වශී ගුරුකම කරේ අපිනි. අපි මේ ළමයට ඒක දීලා අපේ දරුවට කෑ ගහලා හරියනවද? හේමා අපි අපේ දරුවට ළමයාව එපා කරවන්න ඕනේ. අප්‍රිය කරවන්න ඕනේ. ඒකේ මං එහෙම කිව්වේ. නැතු වෙන දෙයකට නෙමෙයි. ඒ ළමයා හොඳට හැදිච්ච හොඳ හැදියාවක් තියෙන ළමේ. යනකොට බඩ දන ගහලා වැදලා යි. අනියෝ මහත්තයා. ඒ ළමයා මට දන ගහලා වැදලා ගියේ. මට පව් කියලා හිතුණා. පව් තමයි. ඒ උනාට හේමා. අපි ලෑන්ඩ් කරන්න ඕනේ සුදු වෙලි කන්න. ඒකින්ද දෙවුරම්ට දාන හැම එහෙමම දාන්න ඕනේ. ආයක වෙනසක් නැහැ. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයිට ඒ විදිහට අවවාද කරන්න. එතකොට තමයි ඉතින් ළමයි ඒව පිළිගන්නේ ඒව තේරුම් ගන්නෙ. හරි හරි. මං ඔයාගේ අදහසට සංකල්පයට ගරු කරනවා. ඒක පිළිගන්නවා. දැන් අපි කොහටද යන්නේ? ඕකේ මිටරකට. දෙවුරම් නම් ගියේ මේ පැත්තට. කොයි පැත්තට ගියත් චමත්කාර අයියේ තා විනාඩි දෙක තුනකින් අපි මෙතන යන්න ඕනේ. අයියේ අපි තාත් තියෙනවා. මෙන් තාත්තා තියෙනවද? එනේ අපි යන්න. සේවක මණ්ඩලයක් සමග මුද්‍රණාලයක් හිමි දයාදි හංසමාලා තේනබේ. ලේසි නෑ නේද? මේ හැම දෙයක්ම දැනගෙන හරි නොදැන හරි ඔයා මාත් එක්ක හිටිය දේවා. ඒක මට ලොකු හයියක්. සඳසාවි